ඔයාලට නීති විරෝධීව බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට නොයා ඉන්නයි තිබුණේ. ඔයාලගේ පවුල ඇවත් රැකගන්න. කාටවත්ම නීති විරෝධීව බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට යන්න දෙන්න එපා. නීති විරෝධීව බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට ගියොත් ඔබ හසුවන අතර ආපසු ලංකාවට හරවා එවනු ලැබේ. ඔස්ට්‍රේලියානු රජයේ පණිවිඩයකි. චාමික ගසක් කපන එක මිනිස් ජීවිත කීයක් විනාශ කිරීමට අනුබල දීමක්ද කියලා අපි හිතලා තියෙනවා. ඔව්. ඒ කියන්නේ දැන් ගස් කොළන් සම්බන්ධයෙන් කිසිම මිනිස්සුන්ගේ බැලීමක් එහෙම නැහනේ. අනේ අපිට මොකෝ ඕක් කපලා දැම්මට කමන්නේ නැහැ. ඔය ගහ කපලා දානවා කියලා. එහෙමනේ කියන්නේ. ඒ වගේම තමයි ගසක් විනාශ කිරීම ඒ තරම් දුරට බලපෑමක් කරනෝ නම් වනයක් විනාශ කිරීම කොයි තරම් දුරට බලපෑමක් කරන්න පුළුවන්ද? ඔව්. ඒ කියන්නේ එක ගහකට අච්චර බලපෑමක් වෙනවා නම් එක ගහක් නැති කරාට පස්සේ මුළු වනයක්ම නැති කරනවා කියන්නේ නේද? ඔව්. හැබැයි වනයක් විනාශ කිරීමත් ඒ තරම් දුරට බලපෑමක් කරනෝ නම් රක්ෂිතයක් විනාශ කරනවා කියන එක කොයි තරම් දුරට බලපෑමක් කරන්න පුළුවන්ද? මේ කාරණා ගැන අපි හිතන්නේ. හැබැයි ලෝකේ බොහෝ රටවල් මේ වෙනකොට පරිසරය ගැන හිතන්න ආරම්භ කරලා තිනවා. පුංචි දුවා දරුවාට මුලින්ම උගන්වන්න බලන්නේ පරිසරය ගැන. උගන්වන පාඩම් වල එක් විෂයක් බවට පරිසරය බත් කරලා තිනවා. පරිසරයට ආදරය කරන්නේ නැත්නම් මිනිස්සුන්ට ආදරය කරන්නේ නැහැ කියන තේමාව යටතේ තමයි බොහෝ රටවල් මේ වෙනකොට තමන්ගේ ජනතාවට උගන්වමින් ඉන්නේ. ඔව්. මොකද සෝබාදහමට ආදරය කරන තාක්කල් සහ සෝබාදහම සුරකින තාක්කල් තමයි මානවයා සුරකින්නේ. එහෙම නැත්නම් අර සෝබාදහමත් ආපිට දෙනවයි කියන්නේ. අන්න ඒ ප්‍රතිඵල වලට හැමෝටම භුක්ති විඳින්න වෙනවා. එක්කෙනෙක් විනාශ කරාට ඒක එක්කෙනෙකුට විතරක් බලපාන දෙයක් නෙවෙයි. මොකද මේක හැමෝටම බලපාන ප්‍රශ්නයක්. අන්න එහෙම පරිසරයට ආදරය කරන කෙනෙක් එක්තරා අවස්ථාවකදී එක්තරා ගමනක් යනවා. මේ ගමන යනකොට සිද්ධි කීපයක් ඔහු දකිනවා. ඒ දැක්කෙන් පස්සේ ඔහුට කියන්න තියෙන්නේ net fm බැලුංගලට විතරයි. වෙන කොහෙටවත් කියන්න තැනක් නැහැ. ඉතින් ඒ නිසා ඔහු අපිට කතා කරලා මෙන්න මෙහෙම කියනවා. අපි ගිය මාසේ 15/16 ගියා කැබිලිත්ත වඳින්න. එතකොට දේවාලයට පළවෙනි වතාවට මම ගියේ අපි ගියේ සියඹලාණ්ඩුව පැත්තේ. එතකොට ඔය ඇතිමලයට ඇවිල්ලා සියඹලාණ්ඩුවට කලින් ඇතිමලෙන් තමයි ඇතුළට පාරක් තියෙන කොටියාගල පැත්තෙන් ගියේ. දැන් ඒ අපිත් එක්ක ගිය ගයිඩ්ලා ඒ හිටපු ගයිඩ් කියන වාහනේ ලොකු මිනිස්සෙයයි ඒ හිටපු එක්කෙනයි ඒගොල්ලොත් පවා පිළිගන්නවා. ඒගොල්ලොත් කියනවා මෙච්චර එලි කරලා තිබ්බේ නෑ කියලා මීට කලින්. ඒ තරමට කැලි එලි කරලා ඒගොල්ලෝ කියන්නේ නම් අක්කර 2000කට වඩා එලි කරලා කියලා. මට නම් ඊටත් වඩා වැඩි වගේ පෙනුණා. වා කියන්නේ අර ට්‍රැක්ටර්ස් දාලා එලි කරගෙන යනවා. ඉතින් මේක ඇවිල්ලා රක්ෂිතයට අයිතුලු. ඒගොල්ලොම කියනවා මේක කැලේට අයිති දෙයක් කියලා. දැන් ඔහොම මම හිතන්නේ දැන් ඔක වැඩි කල් යන කලින් කෙලින්ම අය කැබිලිත්ත හරියටම ලං වෙනකන්ම කැලේ එලි කරයි. ඔක්කොටම කලින් කරන්නේ ඒගොල්ලෝ කැලේ පුච්චනවා. ගිනි තියනවා. ගිනි තියවම තියෙන ලොකු ගාස්ද දැන් ওই පැත්ත මම හිතන්නේ අර මේ සාධාරිත වනාන්තර පැත්තටත් නෙමෙයි වැඩෙන. මම හිතනවා කටුපඳුරු සහිත ලඳුබිම් කියලා ඉස්කෝල යන කාලේ අපිට ඉගෙනුනේ. ඔය වගේ තත්ත්වයක් තමයි මේ පැත්තේ තියෙන්නේ. ඔන්න ඔහොම තත්ත්වයක් තියෙනවා කියන එක තමයි අපිට කතා කරලා කිව්වේ. ඔව්. දෙක පැත්තකින් මන සංහාරයක් කරගෙන යනෝනේ අර විල්පත්තු පැත්තනේ. ඒ පැත්තේ ඒ ලොකු මහත්ෙක් නේ කරන්නේ. ඒකින්ද ඒ ගැටලුවක් නැහැ. ඒක දිගටම කරගෙන යනවා. මම දැක්ක මේ ඊයේ පෙරේදා පරිසරය සුරකිනන ඔය නිලධාරීන් ඉන්නේ. පරිසරයට හිතවත් පරිසරකාමී අය උද්ඝෝෂණයකුත් කරා මෙන්න මේවා නවත්තලා දෙන්න කියලා. ඉතින් ඒව කෙසේ වෙතත් ඉතා අපූර්වට ගස්කොලන් ටික විනාශ වෙමින් යනවා. ඉතින් මේ දේවල් වලට වග කියන්න කෙනෙක් නැහැ. අනාගතය තමයි මේවට අනිවාර්යයෙන්ම වග කියන්න සිද්ධ වෙන්නේ. අනාගතයට තමයි මේවැය වග කීම දරන්න සිද්ධ වෙන්නේ. ඔය කියන්නේ අනාගත පරම්පරාවට අනිවාර්යයෙන්ම මේවැය ප්‍රතිඵල වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ වතුර එහෙම හොයාගන්න විදිහක් නැතුව දුක් විඳිනකොට තමයි අනේ මේ ගහ තියුණා නම් හොඳයි නේද, මේ වනාන්තරයේ තිබුණා නම් හොඳයි නේද, අර රක්ෂිතයේ තියුණා නම් හොඳයි නේද, මෙහෙම ගැටලුවක් වෙන්නේ නැද්ද කියලා මතක් වෙන්නේ. මොකද තමන්ට දැනෙන්න ඕන. තමන්ට දැනුනොත් තමයි මේ ප්‍රශ්නය අපිටත් ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් කාටවත් හිතෙන්නේ නැහැ මේ ගහක් කපන එක වනාන්තරයක් විනාශ කරන එක අපිට වැදගත්ද කියන එක. ඉතින් කමන්නේ. ඉතින් එහෙම වෙන්නේ අපිට මේව දැනෙන්නේ නැහනේ. අර චාමික කිව්වාගේ එහෙම තමයි මේ බොහෝ දෙනෙකු හිතාගෙන ඉන්නේ. හැබැයි එහෙම නෙමෙයි. මේ අපිට කතා කරලා කිව්වේ මෙන්න මේ පැත්ත ගැන. මොණරාගල ඇතිමලයේ වත්තේගම පුරාණ රජමහා විහාරස්ථානය තියෙනවා. මේ රජමහා විහාරස්ථානයට අයිති ඉඩම් තියෙනවා. මේ අයිති ඉඩම් නිකම් ඉඩම් නෙමෙයි. ඉතාමත් වටිනා සංරක්ෂණය කළ යුතු පරිසරයක් තියෙන පරිසරකාමී ඉඩම් කීපයක් තමයි තියෙන්නේ. මේවා කිසියම් හෝ හේතුවක් නිසා ආයතනයකට බදු දීලා තියෙනවා. අපි ඒකන නෙමෙයි මේ කියන්නේ. එතකොට මේ தත්ත්වය නිසා මේ වෙනකොට විශාල පරිසර හානියක් සිද්ධ වෙනවා කියලා මේ අවට ඉන්න අය කියනවා. ඒ විතරක් නෙමෙයි මේ පැත්ත බලාගෙන යනකොට අර පරිසරකාමී අයට පරිසරයට ආදරය කරන අයට පරිසරයට හිතවත් අය නිකන් බලාගෙන ඉන්න බෑ. මේ ගැන කතා කරන්න හිතෙනවා. උදුම වන සංහාරයක් එක. මම බැලුවේ සත්තුන්ගේ පැත්තෙන්. දැන් උතන්ට කොටියාගල කියලා නිකන් නමක් වැටෙන්නේ නැහෙනි.
අනිවාර්යෙන් උතන කොටියාගල කියලා නම වැටෙන්න මොකක් හරි යුතු කොටියෝ එනවා ඇති ඒ සත්තු එනවා ඇති දැනටමත් ඒ සත්තුන්ට යන්න තැනක් නැහැ මොනරු වුණත් අර ඉන්නේ අර මොයිගොල්ලෝ අර ගොඩ කරපු පැතිවල ඉන්නේ ඉතින් චුට්ටක් ඒකත් ගැන පොඩ්ඩක් බලන්න පුළුවන් මට හරි දුක හිතුනා ඒකයි මොකද දැන් අපේ ගෙවල් වල වුණත් වාගේ දෙට්ටාවත් බලන්න පුළුවන් අපි පුළුවන් තරම් ගස් වහනවා කොඹ ගස්ද මොනවාද අපේ ගේත් එක්ක අපි ගස් කපනවාට හරි විරුද්ධයි මොකද හේතුව ගස් නැතිකම හින්දා මේ අපේ ලංකාවවිල ට්‍රොපිකල් අයිලන්ඩ් කියලා නම වැටලා තිබ්බේ ඉස්සර ඉඳන්ම ඒක දැන් අපේ මිනිස්සු මේක විනාශ කරලා දාලා මේ කොළඹයි අර මේ ගස් කපලා මේ ඉන්න විදියත් එක්ක බලනකොට අර ඉතුරු වෙලා තියෙන ඔයවයි දැන් නකල්ස් පැට් එක ඕගොල්ලෝ අර ප්‍රෝග්‍රෑම් එකක් කරේ සිරිපාදේ පැට් ඕවින්නේ අපේ රටේ රැස්ස කියන එක රඳා පවතින ඉතින් දැන් ඕවා ටික නැති කරගෙන නාස්ති කරගෙන ගියොත් ඊළඟට ඉපදෙන ළමයින්ට මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා හිතන්නවත් බෑනේ හිතන්නවත් බැරි තත්ත්වයකටපත් වෙනවා දැන් එක පැත්තකින් අපිට බොහෝ දෙනු කතා කරලා අහනවා මේ වංචාව දූෂණය සම්බන්ධයෙන් කතා කරපු බැලුංගල දැන් ඇයි මේ කැලෑවල් ගැන කතා කරන්නේ කියලා. ඔව්. ඉතින් අපි විශ්වාස කරනවා මේ වංචාව කරන පුද්ගලයා වගේම දූෂණයට තුඩු දෙන පුද්ගලයා වගේම මෙන්න මේ බලපෑම ඊටත් වඩා අහිතකරයි අපිට කියලා. ඔව්. මොකද මේ වගේ ප්‍රශ්නයක් අපි කතා කරනකොට මේක මුළු රටටම බලපාන ප්‍රශ්නයක්. මේක මේ එක්කෙනෙකුට දෙන්නෙකුට විතරක් බලපාන ප්‍රශ්නයක් නෙමෙයි. මුළු ලංකාවටම තව අනාගතේ බිහි වෙන්න ඉන්න දරුවෝ ඉන්නේ. ඒ අනාගත පරම්පරාවටත් බලපාන ප්‍රශ්නයක්. මේක දැන් කතා නොකරොත් කවදද කතා කරන්නේ? ඔව් මේක අර සැබෑ වේශයෙන් එන වංචාකරුවා දූෂණය කරන පුද්ගලයා වගේම තමයි මේක අපිට පේන්නේ නැහැ අර චාමික කිව්වා වගේම අනාගතයේ දරුවන්ට තමයි මේවා ප්‍රතිඵල භුක්ති විඳින්න සිද්ධ වෙන්නේ. හැබැයි වර්තමානයේත් අදත් අපි මේවා භුක්ති විඳිනවා. කලින් චාමික කිව්වා වතුර ටික නැතුව අපි දුක් විඳිනවා. වර්ෂාව නැතුව අපි දුක් විඳිනවා. ලුණු තියෙන වතුර තමයි අපිට බොන්න වෙලා තියෙන්නේ. කලට වෙලාවට වර්ෂාව වහින්නේ නැහැ. ගොයම් ටික පාළු වෙන පටන් අරන් තිනවා. ගොවියා අසරණත්වයකට පත් වෙලා තිනවා. විදුලි බලය නැති වෙලා තිනවා. කලින් කලට තමයි විදුලි බලය ලැබෙන්නේ වෙන්නේ. එතකොට මේවට වග කියන්න ඕනේ කවුද? වග කියන්න ඕනත් අපිම තමයි. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ අශ්විය ගියාට පස්සේ ස්ථාලේ වහලා වැඩක් වෙන්නේ නැහැ මොකෙක්ව ආරක්ෂා කරන්නේ දීති. අන්න ඒකයි අපි කියන්නේ මේ වනාන්තර ටික ආරක්ෂා කරගන්න ඕන ඊට පස්සේ තමයි අපි කල්පනා කරන්න ඕන මොකද්ද කරන්න ඕන කියලා. මොනරාගර ඇතිමලේ වත්තේගම පුරාණ රජමහා විහාරස්ථානයට අයිති ඉඩම් කීපයක් සම්බන්ධයෙන් එලිපෙහෙලි කිරීමක් ගැන තමයි මේ අපි කතා බහ කරමින් ඉන්නේ. ඉතින් මේ තොරතුරු අපිට ලැබීමත් එක්ක අපි ගියා මේ පැත්ත දිහා බලන්න සංචාරය කරන්න. ඇත්තටම මේ කිනේ විදිහට වන සංහාරයක් සිද්ධ වෙනවද? මේ ගස් කපන එක විතරක් නෙමෙයි චාමික. මේ අය කියන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන පුරාවිද්‍යා ස්මාරක කඩාබිඳ දමලා තියෙනවා කියලා මේ අවස්ථාවේ මේ තැන්වලට ගිහුවේ අපිට කිව්වා. ඒ නිසා මේ සීළු තොරතුරු දැනගන්න අපි සංචාරයක නිරත වුණා. මේකේ මුලක් නෙවෙයි මේ තියලා තින්නේ. මුල නම් මේකේ පොත්ත ගණයි. දැන් අපි දන්නවා මෙහෙ නිසා මුල පොත්ත ගණයි. මේ මුල කුට්ටිය නෙමෙයි. මේකේ මුල කුට්ටිය විකුණගත්තා මේ ගොඩේ. ඔව්. මේ ඝන පොත්තක් නෑ මේක. අඟලක වගේ පොත්තක් තියෙනවා. ඒ කියන්නේ මේකේ ඝන පොත්ත නෑ කියන්නේ දැන් මුල ගහේ නිකන් අර මේ දැන් ඕනම එකක මුල පොත්ත ඝනයි. දැන් මේක එහෙම නෑ කියන්නේ. දැන් දලු කියන එක පේනවා නේ. ඔව්. මේන බලන්න මුලින් බලා ගන්න පුළුවන් මේ පොත්තර ඇහැලා තියෙනවා. මේ ඝනකම නේද? ආ නෑ මේ තියෙන්නේ. මේක අත්තක්. ගහක අත්තක් නේද? මේ කඳක්. ඔව් කඳක්. කඳක්. ඉතින් බලන්න ව්‍යාපෘතිය කෙසේ වෙතත් මේවා දැක්කන් පස්සේ ඇස්වලට කඳුළු තමයි එන්නේ. මොකද විශාල වටිනා ගස් එහෙම් පිටිම බිම දාලා තියෙනවා. මේවා පොතු විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. විශාල මේ ගස් වෙනත් රටවල දැක්කොත් නම් මේවා අල්ලලා බදා ගන්නව මිසක බිම දාන්නේ නැහැ. අන්න ඒකයි අපේ රටේ වෙනත් රටවල තියෙන වෙනස. දැන් මේ අනිත් කාරණාව තමයි මේ චරිත මෙතන තියෙන්නේ. මේ ගස් කපලා අති විශාල ගස් කපලා මේව ගන්න අලි වැටක් ගහන්න. ඉතින් අන්න එහෙම ඒක නීති විරෝධී වැඩක්. මොකද අලි වැටක් ගහන්න નિયમિત ඒ දැව ප්‍රමාණයන් සහ මොනවද ගන්න ඕන දැව කියලා කියන්නේ දැව ආරක්ෂක අධිකාරි. ඉතින් මේගොල්ලෝ කියන දේවල් වලට අමතරව Tamanට ඕන ඕන දේවල් මේ අලි වැටකට ගහන්න බෑනේ. ඔව්. මොකද මේ වනාන්තර ටික විනාශ කරන් පස්සේ සත්තුන්ට යන්න ඉඩක් නැහැ. ඔව්. ඒ නිසා සත්තු ගම් වදිනවා. ගම් වදිනකොට අලි වැටවල් ඕන වෙනවා. ඒ අලි වැටවල් හදන්න සිද්ධ වෙන්නේ මේ වනාන්තරේ විනාශ කළම කපන ගස් වලින්. ඕක තමයි විහිළුව. අන්න ඒ නිසා මේ විහිළුව හරි හැටි අවබෝධ කරගත්තොත් මේ රටට මෙහෙම වෙන එකක් නැහැ. අපි ගිහපු වෙලාවේ මෙන්න මේ වගේ සිද්ධිනුත් අපි දැක්කා. මේක පළු ගහ පළු මේ සත්තු පළු ගහ කියන්නේ මේක ඇවිල්ලා මේ වඳුරෝ හිලව් කැලා සත්තු මේ කන ගහක් මේක. ඒ කියන්නේ ගෙනි පළතුරු ගහක්. පළතුරු ගහ. පළතුරු ගහක් මේක. මේ කපලා ඇවිල්ලා හිටවල තිනේ ගෙනල්ලා දෙනවා. මේ ගහක අත්තක් වෙන්න පුළුවන් නේ ලොකු ගහක් කපලා. ඔව් ලොකු ගහක් පළු ගහ නැතිනේ. ඔව් දැන් ඒක තමයි කියන්නේ. දැන් මේකේ මූල් කුටි ටික මේගොල්ලෝ ඒක හාමුදුරුවෝ දන්නවද? හාමුදුරුවෝ නියුමත් දීලා තියෙනවා මේකට මොකද ඉඩමකටද ගන්නවා. ඔය තියෙන බුත් කොහොමද අතුයි? මේ ගන්න පුළුවන් ඔක්කොම අතු මුල් කුටි නෑ නෑ මුල්ට. මුල් කුටි ඔක්කොම මේක මේ මට අඩියක් විතර එනවනේ. ඔව් ඉතින් මේ අලිවට ගන්නේ මන්ද? අර අපි මේ බොරුවක් නෙමෙයි පෙන්නන්නේ.
ඔන්න ඔහොමයි මේ වටිනා ගස් බිම දාලා තිබුණේ. ඉතින් මේවා දිහා බලබල යනවා අපි. ඈ මේ දිහා බලබල ගිහිල්ලා අන්තිමට ඉතින් කරන්න තියෙන්නේ ප්‍රශ්න කිරීම පමණයි මේ වගකීතු නිලධාරීන්ගේ. ඒ ප්‍රශ්න කරයි කියලා කාලයක් තිස්සේ මේ NetFM බැලුම් වලින් බොහෝ ප්‍රශ්න කිරීම සිද්ධ වෙලා තියෙනවා. වනයේ රැකගත යුතුයි, වනයේ සංරක්ෂණය කර යුතුයි කියලා මතවාද ගොඩනගලා තියෙනවා. හැබැයි තවදුරටත් මේ වගේ දේවල් වුණොත් අපි විසින් අපේම වල කපා ගන්නවා කියන එක අමතක කරන්න එපා. ඒ නිසා මේ සිද්ධිය ඔබට මට තව මේ අහගෙන ඉන්න සිළු දෙනාටම අදාළයි. ඒ නිසා මේ ප්‍රශ්නය කෙසේ විසඳ ගන්නදයි කියලායි දැන් අපි හොයාගන්න ඕන. අන්න ඒ නිසා අපි දැන් මේ කතාවේ සෑහෙන දේවල් ටිකක් තියෙනවා ඉස්සරහට කියන්න. ඒ දේවලුත් හරි පුදුම සහගත දේවලුත් තියෙනවා. අන්න ඒ නිසා තවත් හිලු තියෙනවා. ඈ තවත් හිලු තියෙනවා. වීලු තියෙනවා. අන්න ඒ නිසා අපි විරාමයකට යනවා දැන්. කතා කරන්න FM බැලුම් වලට 0112 55 33 63. මොනරාගල ඇතිමලේ වත්තේගම පුරාණ රජමහාවිහාර රස්ථානයට අයිති ඉඩම් කීපයක සිද්ධ වෙන වන සංහාරයක් සම්බන්ධව තමයි අපි අද අනාවරණය කරමින් ඉන්නේ. අපිට කතා කරන්න හිතවතෙක් ඉන්නෝ ජයන්ත මහත්මයා. අයිබෝන් ඔබතුමාට අයිබෝන්. බොහොම ස්තුතියි බැලුම් වල. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්තු හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ කියලා අපි නිරන්තරයෙන් ගුවන්විදුලියෙන් පන්සල් වල පින්කම් කරලා සජ්ජායනා කරනවා. මේක මන්ත්‍රයක් වගේ. හැබැයි සැකයක් තියෙනවා වර්තමානයේ රට එතනට පත් වෙලාද නැද්ද කියන එක. ඒ කියන්නේ දැන් NetFM අද ප්‍රවෘත්ති වලට ගියේ වැසි ලැබෙන්නේ නැහැ කිව්වා. කාලගුණ විද්‍යාවෙන් කිව්වා නිසි කාලයට වැසි ටික ලැබුණේ නැහැ කියලා කෝ ඇති තරම් ජලාශ පිරලා නැහැ කිව්වා. විදුලිය පිළිබඳ අර්බුදයක් තියෙනවා කිව්වා. මේ සියල්ලක් පිටිපස්සෙම තියෙන්නේ මේ වන සම්පත. මේ වන සම්පත විනාශ වෙන එක නවත්වන්න අවශ්‍ය බලධාරීන් මම විශ්වාස කරන ගරු ජනාධිපතිතුමා, එතුමා පාරිසරය අමිති ධූරය එහි වගකීම දරන නිසා යාල සහ විල්පත් සුවිශේෂී ස්ථාන ඊළඟට සිංහරාජය මේවා රැකගත්තේ නැත්නම් අපිට අනාගතේ මහා විනාශයකට අපිව සෝමාලියාවකට හයිති රාජ්‍යයකට වගේ රටකට පත් වෙන ලකුණු නම් පහළ වෙලා තියෙනවා. මම මේ කතා කරන්නේ දේශපාලනයක් නෙමෙයි. මේ රටට මේ පරිසරයට ලෙන්ගතු හිතවත් භාවයේ තියෙන නිසා කියන්නේ යාල වනෝද්‍යානයේ විල්පත් වනෝද්‍යානයේ විනාශ කරපු පුජ්‍යලේ අදත් නිදැල්ලේ හැසිරෙනවා කයිවරුක ගහ. එතුමා වැරදිකාරයෙක් කියලා නීතියෙන්වත් කිසිම දඬුවමක් දීලා නැහැ. පරිසරවේදීන් පාරට බැහැලා ഘോഷණය කරනවා. ඒ නිසා මේක රැකගත යුතුයි. ඒ සඳහා සුදුසුම පුජ්‍යලේ අධිකරු ජනාධිපතිතුමා මේ වැඩසටහනවත් අහලා එතුමා මේ සඳහා ක්‍රියාමාර්ග ගන්නවා ඇති කියලා බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි මේ අවස්ථාව දුන්නට. හොඳයි. ඉතින් පරිසරය රැකගැනීම මේ වෙනකොට ප්‍රධාන කාර්යයක් බවට පත් වෙලා තියෙන ඕනෑම රටක. ඔව්. ඉතින් මේවා බිලි වෙමින් පවතින්නේ පරිසරයේ. ඉතින් ඒව නැතුණාම අර කතා කරපු මහත්මයා කිව්වා වගේම net news අනාවරණය කරා වගේම අපිට දඬුවම් විඳින්න ලැබෙවි. ඒ දඬුවම් විඳින එක නවත්වන්න බෑ. ඒ නිසා දැන්වත් මේ ගැන අවධානය යොමු කරලා අපි කටයුතු කරොත් මේ රට රැක ගැනීමට හැකියාවක් ලැබෙවි කියලා අපි විශ්වාස කරනවා. විශ්වාස කරනවා. විශ්වාස වෙන්න පුළුවන්ද නැද්ද කියන එක ගැන අපි විශ්වාස කරනවා. ඉතින් අද දවසේ අපි අනාවරණය කරන්නේ මුණ්ඩරාගල ඇතිමලේ වත්තේගම පුරාණ රජමහාවි ආරස්තනයට අයිති ඉඩම් සම්බන්ධව. එතකොට මෙහි සිදුවෙන වන සංහාරය සම්බන්ධව තමයි අපි කතා බහ කරමින් හිටියේ. ඔව්. දැන් මේ වනාන්තර මෙච්චර එලිපෙහෙලි කරන්නේ වෙන වැඩක් කරන්නනේ. හරි, ඒ වැඩේ කරන්නෙත් යම් ප්‍රතිලාභයක් ගන්නයි කියලා කියමුකෝ. ඒ ප්‍රතිලාභය ගන්නයි කියලා ඊට වඩා දැවැන්ත ප්‍රතිලාභයක් තීන දෙයකට හානි කරලා ඒ වැඩේ කරලා හරියන්නේ නැහැ නේ. ඒකනේ අපි මුලින්ම කිව්වෙත් අට්ටු කඩලා පුටු හදලා හරියට නැහැ කියලා. ඔව්. අන්න චාමික, ඒ දේ ගැන තමයි අපි අවධානය යොමු කරන්න ඕන මූලිකවම. යම් කිසි විදියක ප්‍රතිලාභ ලැබෙන්න පුළුවන්. ඒ ප්‍රතිලාභ ලැබුණයි කියලා ප්‍රතිලාභ ලැබෙන්නට පෙර යම් කිසි නීති රීති ක්‍රියාත්මක වෙනවා නම්, ලියකියවිලි සකස් වෙනවා නම්, ඒ සඳහා යම් කිසි විදියකින් අවසර ලබා දෙනවා නම් මෙන්න මේ ගැන සොයන්න ඕන. දැන් අපේ රටේ පරිසරය ගැන හිතන්නේ නැහැ. ඕක තමයි ප්‍රධානම ප්‍රශ්නේ. ඕනම ව්‍යාපෘතියක් පටන් ගත්තත්, ඕනම සංවර්ධන ක්‍රියාවලියක් ආරම්භ කරත් වෙනත් රටවල මූලික වෙන්නේ පරිසරයට කෙසේ මේක බලපානවද කියන එක. ඒ බලපෑම අනුව තමයි තීරණ ගන්න. හැබැයි අපේ රටේ අවාසනාවට පරිසරය ගැන හිතන්නේ ඔක්කොම කරලා ඉවරු නැන් පස්සේ. ඉවරු නැන්. ජනතාවට මොකක් හරි වුණොත් කවුරු හරි උද්ඝෝෂණයක් කරොත් තමයි ඒ ගැන හිතන්නේ. හිතන්නේ. අය හැබැයි එතකොට ඒක හිතලා වැඩක් නෑ. අර මම මුලින්මත් කිව්වේ අශ්වය ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නෑ කියලා. ඉතින් ඔන්න ඕක තමයි ලංකාවේ හැමදෑම වෙන්නේ. මේ වෙන්නේ ඒකම තමයි. අද කතා කරන කාරණාව සම්බන්ධයෙන් අපි පරිසර අමාත්‍යාංශයේ ලේකම්තුමාට කතා කරා. උදයාර් සෙනවිරත්න මහත්මයාට. එතුමාගෙන් ඇහුවා ඔබතුමා මේ ගැන දැනුවත්ද කියලා. ලේකම්තුමා, ඔව්. මම සුජීව NetFM රේඩියෝ එකෙන් කතා කරන්නේ. කියන්නකෝ. කොටියාගල ප්‍රදේශයේ විශාල ප්‍රමාණයෙන් වනාන්තර විනාශ කරලා වගා කටයුතු සඳහා යොදා ගන්නවා කියලා තියෙනවා. කවුද වාර්තා කරන්නේ? මේක වාර්තා කරන අපේ ප්‍රාදේශීය වාර්තාකරුවෝත් වාර්තා කරනවා. ඊට අමතරව වැසි වනාන්තර සුරකින්නන්ගේ සංගමය, ඊට අමතරව පරිසර වේදින් මේ අයත් වාර්තා කරනවා මේ සිද්ධිය. උපගාවකට රජය විසින් බල දුන්නා කියලාත් කියනවා. ඊට අමතරව කියනවා ලත්තේගම විහාරය කියන විහාරයටයි ඉදම් ඒවා විහාරයේ ස්වාමීන් වහන්සේ විසින් බල දීලා කියලාත් කියනවා. කොහොම නමුත් මේ වේදි ඡායාරූප එහෙමත් අපසතුව තියෙනවා. ලේකම්තුමා, මේ විශාල විදිහට වනයට හානි කරලා
මේ සම්බන්ධයෙන් ඕක අපිට එවන්න ඉතින් දැනුවත් නැහැ මේ නෑ නෑ ඉතින් ඔක්ක ටික දෙන්නකෝ ඔය දැන් ඔය කියන අය පත්තර වලට කියන වෙලාවේ අපිට කිව්වනම් වනසන් දක්ෂිණ දෙපාර්තමේන්තුවට කිව්වනම් ඒකට මාර්ග ගන්නවා. වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් මැදිහත්වීමක් කරන්න ගිහිල්ලා මොනරාගල කාර්යාලයේ සේවකයින්ට ගැටලුවක් ඇති වුණා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මට නම් ඔය ඔයාලා තමයි වාර්තා කරන්නේ. මේ වෙනකල් ඔයාලට වාර්තා වෙලා නැහැ මේ සම්බන්ධයෙන් නේද? මට වාර්තා බලමින් වාර්තා කරන්න. පෙරදී මිනිස්සු මේ කියන්න ඕන තැන් වල ඉස්සෙල්ලා කියන්නේ. එතින් අපිට ටික ලිඛිත එවන්න නැත්නම් සාහර උපදින අපිට එවන්න. එතකොට අපිට ඉක්මනින් ඒ මාර්ගය ගන්න පුළුවන් නීති අනුකූල. අනේකයි මං කියන්නේ තින්න අර කියන්න ඕන තැන් වලට කියන්න ඕන මේ අනවශ්‍ය තැන් වලට කියන්න යන්න එපා ඒක කිව්වන් පස්සේ තමයි ඒක වෙන්නේ නැත්තේ කොයිසේ වෙතත් ඒ වාර්තා කිරීමත් අපි එතුමාට සිද්ධ කරා දැන් දින කීපයකට පෙර මේ වාර්තා කිරීම සිද්ධ කරේ ඊට පස්සේ අපි තව වාර්තා කිරීමක් කරා ඒ කාටද දන්නවද වනජීවී අමාත්‍යංශ ලේකම්තුමාට එතුමා තමයි RNDB මීගස්මුල්ල මහත්මයා ලේකම්තුමා මම සුජීව net fm බැලුංගල වැඩසටහනෙන් මම කතා කරේ ඔබතුමා දැනුවත් වෙලා තියෙනවද කියලා දැනගන්න කොටියාගල වත්තේගම පුරාණ විහාරයට අයිති යාලමායිමේ තියෙන අක්‍ර 5000ක් වගේ ප්‍රමාණයක වන විනාශයක් සිද්ධ වෙනවා ඒ සම්බන්ධයෙන් දැනුවත්ද කියලා දැනගන්න කතා කරේ මොකුත්ම දන්නේ නැහැ සුජීව වයිල්ඩ්ලයිෆ් ගැන පොඩ්ඩක් අහන්න වයිල්ඩ්ලයිෆ් ඩිජිටල් කතා කරන්න පොඩ්ඩක් නෑ මම කතා කරේ නැහැ මම මේ පරිසර අමාත්‍යංශ ලේකම්තුමාටත් කතා කරා එතුමා තාම දන්නේ නැහැ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්තුමාටත් කතා කරා එතුමත් තාම දැනුවත් නැහැ නෑ මම කීරකම් දන්නේ නැහැ මේක දැන් ලේකම්තුමා තියෙන ගැටලුව තමයි මේක මේ අර කියන්නේ පුරාණ රජමහ විහාරයකට අයිති ඉඩම් ප්‍රමාණය තියෙන්නේ. නමුත් මේක තියෙන්නේ යාලමායිමේ අලිවැටක් ස්ථාපනය කරන්න යනවා. දැන් අලිවැටට ස්ථාපනය කරන්න අවශ්‍යයි කියලා ඒ ඉඩමෙම තියෙන සමහර බුරුත, පළු ඒ වගේ විශාල ප්‍රමාණයේ ගස් පවා කපාගෙන ඒ වගේ මුල කුට්ටිය විකුණලා අග කුට්ටිය මේ අලිවැටට දාගෙන කියලා තමයි මේ චෝදනාව තියෙන්නේ. අලිවැට හදන්නේ කවුද? අපිද? අලිවැට හදන්නේ මේ පුජ්ජලික සමාගමෙන්මයි. ඔව්. ආ පුජ්ජලික කට්ටිය කරන්නේ. ඔව්. මේකේ අනිත් කාරණේ තමයි මේ දන්නේ නැහැ නේද? බලුංගල මෙතන අපිට ඒ සංචාරයේදී දැක ගන්න හම්බ වුණු කාරණයක් තමයි විශාල වශයෙන් බොහෝ මිල අධික සහ පාරිසරික වශයෙන් ඉතාම වටිනාකමක් තිබෙන වෘක්ෂලතා වලට බරපතල හානියක් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අලු ගස්, බුරුත වගේ ගස් මේවා කපලා ඒ ගස් කඳන් තමයි අලිවැටට යොදාගෙන තියෙන්නේ. සාමාන්‍යයෙන් රාජ්‍ය දේව සංස්ථාවෙන් තමයිලු මේ අලිවැටකට ඒ අලිවැටට අවශ්‍ය කරන ලී දර ලබා දෙනවා නම් ඒ කොටම ඒවා ලබා දෙන්නේ රාජ්‍ය දේව සංස්ථාව අනුමැතිය දෙන ශාක විකරණ පරිහරණය කරන්න පුළුවන් වෙන්නේ යොදා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මෙතන ඒ ජනතාව පින්නවා ඒ ගොවීන් පින්නවා මේ අති මහ විශාල බුරුතකස් පළු ගස් මේවා කපලා තමයි මේ අලිවැට හදන්නේ. ඒකෝට ඒක පළවෙනි දේ අපි දැක්ක පළවෙනි දේ තමයි ඉතින් විශාල වන විනාශයක් සිදු වී තිබෙනවා. මොන්රාගල ඇතිමලේ වත්තේගම පුරාණ රජමහ විහාරස්ථානයේ අපට සිද්ධ වෙන මේ වන සංහාරය සම්බන්ධයෙන් ඒ කතා කරේ වන ජීවි සම්බන්ධ පරිසර වේදී චමීර පෙරේරා. ඔව්. එතකොට චාමික මේ සම්බන්ධව දැන් කාගෙන්ද අපි අහන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඈ බොහෝ අයගෙන් ඇහුවම බොහෝ අය දැනුවත් වෙලා තිබුණේ නැහැ. ඔව්. හැබැයි මේට අදාළ ලිපි ලේඛන හොමාරු වෙලා තියෙනවා. ඔව්. එතකොට අවස්ථරයන් ලබා දීම සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ ගැන හොයා බලන්න ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ ගැන වගකීම් විමුසුයන් පස්සේ දන්නේ නැහැ. දන්නේ. ඉතින් අපි මේ වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමාටත් කතා කරලා බැලුවා මොකද්ද තත්ත්වය කියලා. අධ්‍යක්ෂ ජනරාල්තුමා. ඔව්. මම සුජීව net fm බැලුංගල වැඩසටහනෙන්. මම කතා කරේ සියඹලාණ්ඩුවේ වත්තිගම පුරාණ විහාරයට අයිති යාලමායිමේ අක්‍ර 5000ක් වගේ එලිකිරීමක් සම්බන්ධ තොරතුරු වාර්තා වෙනවා. ඒ අපේ නෙමෙයි ඒවා පොරස්සකින්. අපේ මායිමේ නෙමෙයි. යාල අපේ භූමියේ මායිමේ තමයි. නෑ 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 නෑ. එහෙම නෙමෙයි ඒක. ඒක ඉතියේ තියෙන්නේ. ඒ හරි කොච්චරක් අපේ තියන්නේ මේ මායිමේ කිලෝමීටර් සමහරයි අපේ පොසොන් එක බලපත් කරන්නේ කැමරේ කරන පාරේනේ හරි ඔබතුමා කියන්නේ දැන් මේක ඔබතුමාලා නැතිත් නැහැ ඔබතුමාලා පොසොන් එකට නැතිත් නැහැ කියලාද නෑ පොසොන් එක නම් අපි කියලා දෙන්නේ නඩුවක් කියලා පොසොන් එකට අපි කිත්තුන්නේ නැහැ නමුත් දැන් ප්‍රදේශවාසීන් චෝදනා කරනවා මේක අලිවැටක් ඉදිකිරීමේ අරමුණක් තියෙනවා ඒක ඉදිකරන මුවාවේ ඒක අපි දන්නේ නැහැ ඒක එළිදෙන මිනිස්සුගේ කම්පැනියෙන් දන්නේ නැහැ කම්පැනියෙන් තමයි අලිවැට ඉදි කරන්නේ අධ්‍යක්ෂතුමා. නමුත් ඒක පොළොව දිලටක් ඉදි කිරීම නීත්‍යානුකූලව මිනිස්සුගේ දේපල ආරක්ෂා කර ගැනීම පිළිබඳ මේ අපිට සාහනම් කරන්න බෑ. ඔව් නෑ නමුත් ඒ අලිවැට ඉදි කිරීමට කැලේ කපනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. අයියෝ නම් මම බලන්න දැන් කතා කරන්න තියෙනවා මං නඩුදාම් කියලා. අපි නඩුදාම් අනිවාර්යයෙන්ම එහෙම කරන්න බෑ. පනත තියන්නේ ඇතම්මයි අපේ මායන්දර ඇතම්මයි බබසෝල් එක. හැබැයි ඉඩමේ අයිතියක් අපිට නෑ කොපරස් එකට හරි කාට හරි වෙන්න ඕනි. නමුත් ඒ ඇතම්ම ඇතුළත අපේ අවශ්‍ය වෙන දේ ක්‍රියාකාරීව කරන්න බෑ. ඇතම්ම යහපිට පෙනී තියන අපිට කරන්න දෙයක් නෑ ඒකයි.
එතමයි ඉතින් බලන්නම් කියලා කිව්වා ඔන්න ඇතින් අඩු දාන්න පුළුවන් කියලා තමයි එතමා කිව්වේ. ඔව්. ඉතින් අපි ඊළඟට තමයි මේක කතා කරනවා මධ්‍යම පරිසර අධිකාරියට. ඔව්. මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් කේච මුතුකුඩ ආරච්චි මහත්මයාට. අධ්‍යක්ෂ ජෙනරාල් තුමා. ඔව්. මම සුජීව net fm බැලුංගලට සටහනින්. ආ ඔව් කියන්න සුජීව. අධ්‍යක්ෂ ජෙනරාල් තුමා මම කතා කරේ මොනරාගල කොටියාගල වත්තේගම පුරාණ විහාරස්ථානයට අයිති ඉඩම් අක්කර 5000ක් වගේ විනාශ කරලා තියෙනවා මේ සංවර්ධන ව්‍යාපෘතියකට කියලා තොරතුරු වාර්තා වෙනවා. මේක කියන ආකාරයේ වන සංරක්ෂණ දාන්නුත් සඳහන් කිරීමක් කරලා තිනවා උන්වත් ඒ ගැන දන්නේ නැහැ කියලා මම දැනුවත් කිරීමක් කරා පරිසර අමාත්‍යංශ ලේකම් තුමාට එතුමත් අපි සඳහන් කරමුතුරු දැනුවත් වෙලා නැහැ මේ සම්බන්ධයෙන් පරිසර වේදිනුත් දැනුවත් වෙලා තියෙනවා මේක යාල කුමන රක්ෂිත වලට ගොඩක් කිට්ටුවෙන් තියෙන මේ ප්‍රේරණ කලාප වල තියෙන කොටස ඔබතුමා දැනුවත් වෙලා තියෙනවද මම සජීවට මේ මේ නම්බරයට ගන්නද මම මේ ජයසිංහ මහත්තයා කන්ටැක්ට් කරා නම් ගොඩක් තර ගන්න පුළුවන් අපේ පැත්තෙන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා දැනගන්න. අපේ නියෝජ්‍ය දොස්තර ජෙනරාල් ජයසිංහ කියලා ඉන්නවා එක්කෙනෙක්. මං එයාගේ නම්බර් එක වට ටෙක්ස්ට් කරන්නද මේ මේකට. හොඳයි. වට පුළුවන් එයාට කතා කරලා මේ අපේ පැත්තෙන් මොනවද තියෙන තොරතුරු කියලා විමසීමක් කරන්න. මොකද මම ඒ ගැන දැනුවත් නැහැ. හොඳයි. එතුමා දැනුවත් නැහැ කියලා තමයි කිව්වේ. කිව්වේ අර එතුමා කිව්වනේ ජයසිංහ මහත්මයාට කතා කරන්න කියලා. ඔව්. ඉතින් අපි කතා කරා ඔය ජයසිංහ මහත්මයා. එතුමා තමයි මධ්‍ය පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා. නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා මම සුජීව net fm රේඩියෝ එකෙන්. ආ ඔව්. පත්තේගම විහාරස්ථානයට අයිති ඉඩම් පවරා දීම සම්බන්ධයෙන් මොකද්ද මේ වෙද්දී ඔබතුමා කරුණු හොයලා බැලුවද? ඔව්. දැන් ඕකට ඇත්තටම පරිසර අධිකාරියන් අනුමැතියක් දීලා තියෙනවා ව්‍යාප්තියට. ඒ කියන්නේ සාක්ෂි වාර්තාවක් වගේ බලලාද ඔබතුමා ලම්මැති දීලා? ඔව්. පරිසර බලපෑම් ලැබීමක් කළා කියනවා. පරිසර බලපෑම් ලැබීමක් කළා පරිසර අනුමැතිය ලබා දීලා තියෙනවා. එතන ඇත්තම අනුමැතියක් දෙන්න පුළුවන් කමක් තියෙනවද නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා? දෙන්න මම හිතන්නේ ඒක ප්‍රශ්නයක් නම් තියුන්නේ නැහැ. ලොකු ප්‍රශ්නයක් ඉති ප්‍රශ්න ඔක්කොම තිබිච්චේ අපේ පරිසර බලපෑම් ලැබීම් වාර්තාවේ සඳහන් කළා ඒවා අවම කරගන්න ඕන ක්‍රමවේදයක් සඳහන් කළා තමයි අපේ අනුමැතිය ලබා දෙන්නේ. මොන හරි කොන්දේසි මතද ඔබතුමා ලා කියන්නේ අනුමැතිය ලබා දෙන්නේ? හරි මත කොන්දේසි සයිතලි තියකින් තමයි අනුමැතිය ලබා දීලා තියෙන්නේ. ලුංගලා Janata Sevayata, dedicated to serve the people. දැවැන්ත පරිසර හානියක් සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ මොකද මේක වෙන්නේ මොනරාගල ඇතිමලේ වත්තේගම පුරාණ රජමහ විහාරස්ථානයේ ඉඩම් තමයි මේ විදිහට වෙන්නේ. හැබැයි මේක දෙයක් කරන්න කියලා හොඳ වැඩක් කරන්න කියලා තවත් ඊටත් වඩා හොඳ දෙයක් තමයි විනාශ කරන්නේ. ඔව් ඉතින් මේ පැත්තෙන් සාධාරණත්වයක් තියෙන්න පුළුවන්. එක පැත්තකින් ගත්තාන් පස්සේ යම් ව්‍යාපෘතියකට තමයි මේක පවර්ලා තින්නේ. හැබැයි මේ ව්‍යාපෘතිය පවර්ලා තිබුණාට මේ තුල සිදුවෙන හානිය සම්බන්ධයෙන් තමයි ජනතාවගේ චෝදනාව තියෙන්නේ. එසේ නොවුණා නම් අර වැඩේ පවරු විදියට වැඩේ කරගෙන යනවා නම් ඉතින් කිසිම හානියක් නැහැ. ඔව් ඒකේ රූලෙන් පිට මේගොල්ලෝ පොඩ්ඩක් පැනලා තින්නේ දැන්. අපි මේ සම්බන්ධ දැනගන්න කතා කරා කොටියාගල චන්දනන්ද ස්වාමීන් වහන්සේට. චන්දනන්ද ස්වාමීන් වහන්සේ. ඔව්. ඔබ වහන්සේගේ විහාරස්ථානය මොනරාගල ඇතිමලේ කොටියාගල වත්තේගම පුරාණ රජමහා විහාරස්ථානය නේද? ඔව්. මේකේ අක්කර 2000 ගණක් දීලා තිනවයි කියලා අපිට තොරතුරු වාර්තා වෙලා තිනවා. ප්ලාන්ටේෂන් කියලා ආයතනයකට. එතකොට අපේ හාමුදුරුවනේ මේ සම්බන්ධයෙන් වන විනාශයක් සිද්ධ වෙනවා, වන ජීවීන්ට එහෙම හානි සිද්ධ වෙනවා එහෙම කියලා තොරතුරු වාර්තා වෙනවා. බොහන්සේ මේක සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාගෙන තියෙන්නේ. මාත්‍යා ඔය ඉඩමත් වෙනකොට පුරාවිද්‍යා වන ජීවි වන සංරක්ෂක ඉරන් පරිසර අධිකාරී ආදි වශයෙන් කාර්යාල බර ගණනාවකින් අවසර ගන්නවා. ඔය සියලු දෙන අවසර දුන්නට පස්සේ තමයි බෞද්ධ කාරිතු කොම්සාරිස්තුමා ඔප්පුවක් හදන්නේ. ඉතින් බෞද්ධ කාරිතු අධ්‍යක්ෂ ජනරාල් අස්සම් කරපු ඔප්පුවකුත් දීලා තියෙනවා. එතකොට ඉතින් ඒ රජයේ නිර්ධාරය ඔක්කොම සාතික කරලා තියෙනවා ඒ වැඩේට ඒක සුදුසුයි කියලා. දැන් මේ ආයතනයට ඔබ වහන්සේ අක්කර කීයක ප්‍රමාණයක් දීලා තියෙනවද? දවස් 130 ගණක් වගේ තමයි තියෙන්නේ. අපිට තොරතුරු තියෙනවා ඊට වඩා මේකට එලිපෙහෙලි කිරීම කටයුතු සිද්ධ වෙනවායි කියලා අලි වැටකුත් ගහලා. ඒවා ඉතින් ප්ලෑන් එකක් හදලා මැනලනේ මහත්තයා වෙන් කරලා තියෙන්නේ. ඒ ප්ලෑන් එක අනුව තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. ඉතින් ඒ ප්ලෑන් පරීක්ෂා කරලා බලලා ඉතින් ඒ කටයුතු ගන්න හොයා බලන්න පුළුවන්. හොඳයි. ඒකම චාමික කොටියාගල චන්දනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක කතා කිරීමේදී මේ නීති රීති සම්බන්ධව සහ මේ පවර්ලා දෙන ලියකියවිලි සම්බන්ධවත් උන්වහන්සේ අපිත් එක්ක කතා කරා. අක්කර 2139 කට අවසර දීලා තියෙනවායි කියලා තමයි අපිට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාත් සඳහන් කරේ. ආ. ඊට වඩා එලිපෙහෙලි වෙනවායි කියලත් අපිට තොරතුරු තියෙනවා. එහෙම වෙනවා කියලා මට දැනගන්න නැහැ. මමත් කීපිටක් ගියා බලන්න.
ඉතින් ඔය රජයේ නිලධාරී හැමෝම ගිහිල්ලා ඒ සියලුම මායිම් පරික්ෂා කරලා බැලුවා. ඉතින් එහෙම වැඩිපුර හෙලිපෙහෙලි වෙනවද කියලා ඉතින් රජයේ නිලධාරී බලන්න ඕන කියලා. ඔබ වහන්සේගේ අයිතියක් තියෙන ඉඩම්නේ අපේ හැමදුරනේ මේවා. එතකොට ඒක සම්බන්ධයෙන් ඔබ වහන්සේට වගකීමක් තියෙනව නේද? ඔව් ඉතින් අපි ප්ලෑන් එකක් හදලා මහත්තයා දීලා තියෙන්නේ. ඒ ප්ලෑන් ඇතුලේ වැඩ කරනවා නම් අපිට ගැටලුවක් නැහැ නේ. හැබැයි අලිවැට ගහලා තියෙන ප්‍රමාණය දක්වාම වේලිපෙලි කරනෝනේ අක්කර 2139 ට අමතරව. එහෙම නැහැ. එතකොට අපි හැමදුරනේ දැන් මේකෙන් තියෙන ඊළඟ චෝදනාව තමයි ඔබ වහන්සේට සෑහෙන්න පරිසර හානියක් මෙතන සිද්ධ වෙනවායි කියලා. මෙන්න මේ ගැන මොකද කියන්නේ? පරිසර අධිකාරියන් අවසර දීලානේ. එතකොට කොහොමද අපි හානියක් කියන්නේ? ඒ කියන්නේ සෑහෙන්න වනජීවීන්ට එහෙම හානි සිද්ධ වෙනවනේ ඔය ප්‍රදේශයේ. නෑ නෑ පරිසර අධිකාරියන් අවසර දීලා. එහෙනම් පරිසර අධිකාරිය මාත්‍රුන්ගේ ඒක විමසන්න. ඉතින් අපිට කියන්න තියෙන්නේ රට ආරක්ෂා කරගන්න පරිසරය ආරක්ෂා කරගන්න ඇතැම් දේවල් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි මේ පරිසරයේ විනාශ වෙන්නේ ඒ ක්‍රියාත්මක වෙන දේවල් නිසාම තමයි. ඒ නිසා ආපස්සට හැරිලා බැලීමක් තමයි දැන් මෙතනදි කරන්න වෙලා තියෙන්නේ. මේ නීති රීති සකස් වුණේ කොහොමද? මේ සඳහා අවසරය ලබා දුන්නේ කොහොමද? අපි දැක්ක විදිහට නම් මෙහෙම හානියක් සිද්ධ වෙනවා. එතකොට ඒ හානිය වළක්වා ගන්න නම් කවුද වග කියන්න ඕනේ කියන එක. නැවත වතාවක් ගිහිල්ලා අර වාර්තා ගැන පොඩ්ඩක් කොහෙල බලන්නයි තියෙන්නේ. ඔව් අන්න ඒ නිසා අපි අවසාන වශයෙන් කියන්නේ FM බැලුම්ගල විදිහට අටුව කඩලා පුටුව හදලා වැඩකුත් නැහැ. අශ්විය ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩකුත් නැහැ. අපි එහෙනම් ගිහිල්ලා එන්න මම චරිත්. මම චාමික. බැලුම්ගල. ජනතා සේවයට dedicated to serve the people. මට නීති විරෝධීව බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට නොයා ඉන්නයි තිබුණේ. ඔයාලගේ පවුලෑවත් රැකගන්න. කාටවත්ම නීති විරෝධීව බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට යන්න දෙන්න එපා. නීති විරෝධීව බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට ගියොත් ඔබ හසු වන අතර ආපසු ලංකාවට හරවා එවනු ලැබේ. ඔස්ට්‍රේලියානු රජයේ පණිවිඩයකි.